ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සර්කස් කාරියෝ Hari-hari bang, ya ke pasien nih. Dan mungkin biar dia kan itu mu. Kamu kau tukaran di jepang. Ini kata mereka, ini dari yang mungkin ada kak. Dan balno, situat kumaria butuhnya taruna kali. Yesu tuma deshana kale taruna kale nabi tuma deshana kale taruna kale tarunaya tamai me loke haduwe e tarunaya hadupu loke naakiyo ekathu vela kanawa naaki unath kamak naha
තරුණෝගේ වැඩ ගන්නවනะ. නාකින්ට වැඩ ගන්න තරුණයෝ තින්න ඕනේ. අරුමු කිව්වා වගේ මචන්ට නම් ඔයගොඩ නීමුඩ සෙට් වෙනවා. දේශපාලනෙට දැන් හොඳවුන් එන්න ඕනේ. රටට ආදරේ උගත්තු වැඩකාරයෝ එන්න ඕනේ. උන් එන්නේ නැති වුනහම තමයි කුටුකාරයෝ පාතාලේ ඔරු තක්කඩි උන් ඔක්කොම ඇවිල්ලා අස්සේ පිරෙන්නේ. කොණියවන් මන් නැහැ කියපා. කාන්චනාවන් මන් නැහැ කියපා. කියන්න නැහැ පා මං ඉන්නවා කියලා. මං හැංගෙනවා. තේරුණා නේද? දැන් මොකද්ද මෙතන වෙන්නේ? උඹල මං කියපු දේ කරපන්කෝ. මොකාවන් මන් නැහැ. අපිට බෑ පරිප්පු කන්න. නෑ නෑ බං උඹලට පරිප්පු කන්න වෙන්නේ නැහැ. උඹලට කරන්න තියෙන්නේ මන් නැහැ කියන්න විතරයි. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. අනුකී උඹනම් සිරාවටම ලෙඩක් ඈ. අයි මොකද මේ පාර දාගත්ත ප්‍රශ්නේ? දැන් ප්‍රශ්න කතා කරමින් ඉන්න බෑ බං. උඹල උඹලගේ වැඩක් කරගනින් ලහු. ප්‍රශ්න පස්සේ කියන්න. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ නව ලක්ස් වයිට් සුවඳැති ජැස්මින් සහ සමපෝෂණය කරන විටමින් E සහ සර්කස් කාරියෝ මේ ලැබුණි අයියා දෙන්නේ මම ඇලපාරට පොඩි වැඩකට පොඩි වැඩකට මොකද්ද පොඩි වැඩේ නෑ ලොකු දෙයක් නෙමෙයි බොනි බබීලා නේද නෑ නෑ මම බීලා නෑ නෙමෙයි මං දන්නවා උඹ ඇලපාර පැත්තේ ගියා කියලා සෙට් එකක් එක්ක මොකද්ද ප්‍රශ්නේ කීපන් අක්කේ මට අර හංගන දුන්න අතයිසුවා මං උන්ගේ අත් කරවන් එන්නම් කවුද බං හංගන්න අර ලක්ෂේ කමාර ගත්තුම් අර වෙස්පුන් දාගෙන පාර නන්නේ උම් ලැජ්ජ නැද්ද යකෝ මේ පිටව තුන් දෙනෙක් එක්ක දඟලන්නේ ඔය වත්තේ උඩ විහිළුවක් කරනතු ගෙදර වරේ නෑ අක්කේ බොඩි හරි එන්න ඒ යන්න මං එළියට ගිහින් එන්න. අද ලෙක්චර්ස් නැහැ කිව්වනේ. මං යන්නේ ලෙක්චර්ස් නෙවෙයි. මං යන්නේ එළියට. ඒ මොකටද? මං යන්නේ අනුකිව හොයන්න. මට මෙහෙම ගෙදරට වෙලා ඉන්න බෑනේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙද්දි. ඔව් ඔව් එළියට ගිහින් තව ප්‍රශ්නයක් දාන් ආවම ලේසිද තමනේ. මෙන්න මේ ගෙදරට ලහිර මං පඬිත වැඩ කරන්න නැතුව. පඬිත වැඩ? තමන්ගේ එක්කු සුපන් නංගි ගෙදරින් ගිහින් දවස් ගානක් තාමත් ගෙදර ඇවිල්ලා නැහැ. බලාගෙන ඉඳලා බැරිම තැන මම මේ යන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි මගේම නංගි. ඔයාට කොහොමද දන්නේ? හැබැයි ඒ කැක්කුම මට තියෙනවා. කැක්කුම? කැක්කුම කියන්නේ මේ ගොන් වැඩ කරනවට කියන තවත් නමක් නෙමෙයි. මටත් දැන් මගේ ඉවසීම තේරුම් ගන්න බැරි තැනක ඉන්නේ. ඒක නිසා පාඩුවේ ගෙදරට වෙලා හිටපන්.
දැන් ඔයාමනේ කිව්වේ අනු කියලා පාර ඉන්නවා කියලා. ඇලා පාර කියන්නේ ලංකාවේ ලොකුම ටවුම නෙමෙයිනේ. ඇයි බැරි අපිට අනු කිව්ව හොයාගන්න? බැරි ඇයි කියලා මං තමුසට කට කැරනකම් කියලා තියන්නේ. ඒ බැරි ඔයාටනේ. මට පුළුවන්. මට ඔයාට වගේ යාළුවොත් නැහැ තරහකාරයොත් නැහැ. ඒ පාර උපත් වෙනවද අනු කිව්වගේ මට කට ගහගෙන? ආ? ඇයි ඔයා තේරුම් ගන්න නැත්තේ? මගේ ඔළුව ගිනි අරන් තියන්නේ. ඔබ මගේ අත හුස්සන්න නැතුව ගැට බලයි මා සුන්දර. කිව්ව මාරේ ගැට බලයි. වරේන බා. හැම තේම ඉවරයි. මෙච්චර කල් මොන දේ කළත් අපිට රැයට වැටලෙන්නේ තනක් තිබ්බා. අදේ ඉඳන් හංගන්න වගේ මේ අකුපිලක්කුට වෙලා තමයි ඉන්න වෙන්නේ. වෙන්න තියෙන දේවල් තමයි බා වෙන්නේ. මොනවාද බම් වෙන්න තියෙන දේවල් කියන්නේ? මේ බූරුවා. මේ බූරුවා මොකටද බං අරුට ගහන්න ගියේ? මන්දේ කූට ගැව්වේ. ඌනේ මට ඇවිල්ලා ගැව්වේ. අනික උඹලා දෙන්නත් මේ එකතු වෙලා ගාලා දැන් මා විතරක් අල්ලන්න එන්න එපා. දැන් මෙතන උඹලා දෙන්න ගොබ්බු දෙන්න එකකට රණ්ඩු කරලා හරියන්නේ නැහනේ. අපි බලමු ඉස්සර මොකද කරන්න කියලා. ආයේ ඉස්සරහද පස්සද්ද කියලා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ බං. වෙන්න තියෙන දේවල් ඔක්කොම උනා. කැලේ ඉන්න සත්තුවත් මෙහෙන් බය ජීවත් වෙන්නේ නැතුව තිබා. මොන ජීවිතද බම් මේ? ඒ අනුවිට මොකද බලපො? මේක අනිත් කරුමේ. කොට්ටේ ඉවසලා හිටබංකෝ. උඹට දැනන්නේ නේ බෝම්බ පත්තුනේ අපි හැමෝටම. වෙළඳ පොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි. දැන් තවත් රුපියල් 25ක් අඩුවෙන්. හැමෝටම ලයිෆ් බෝයි. සර්කස් කාරියෝ. හෙලෝ. උඹල මොකද කරන්නේ? මාට රෑනේ. නෑ නෑ අවුලන්නේ. අපි මේ හැංගිලා ඉන්නේ. උඹ කොහෙද? මට අවුලක් නෑ බා. උඹල කොහෙද ඉන්නේ? අපි මේ ලේන් එකෙන් ෆ්ලැට් එක පැත්තට පැනගත්තා. දැන් අපි මොකද කරන්නේ බා? මොකද කරන්නේ අනේ? හලෝ. ඒ ආ මේ ආයෙ කරන්න කිසි දෙයක් ඉතුරුලා නැහැ. ඔය පාඩුව ගෙදර යන්න. අපි උපදින් ගෙනා පව් වලට කර ගන්න අපිට පුළුවන්. හැබැයි අපිට බෑ අනිත් උන්ගේ පව් වලට කර ගන්න. උඹ කොහෙද ඉන්නේ? මං ඉන්නේ නවජෝති ගරාජ් එකේ බා. හරි උඹ උතර මේ දවස් නොන්ඩි වෙන්නේ නැතුව හරිද? අපි උඹට ගන්න. ඊයි බම් බල ඔකේ ඔච්චර උරතල් කරන්නේ. ඒක පොඩි එකෙක් හැසිරෙන්න එපා බං. පොඩක් ඕපන් මයින්ඩ් හිතපන්. ඕපන් මයින්ඩ් හිතන්න තිබ්බා ඕපන් ෆයර් වෙන්නේ නැත්තම්. මොකෝ බං බ 1000ට අරන් 750ට දීලා වගේ. 750ටවත් දී ගන්න පුළුවන් වුණා නම් මෙච්චර අවුලක් නැහැ සාජන් මහතා. ඕවා ගැන ඔච්චර හිතන්න එපා බං. කඩේ වෙන තැනකට ගියා කියලා විශ්වාසයට නෑ නේ. අනිත් එක ටික දවසක් යනකොට කස්ටමර්ලා සෙට් වෙයි. බලපංකෝ මං කියන්නේ බොරුද කියලා. අයියෝ සාජන් මහතා. කඩේ රීලොකේට් වෙන එක ගැන කිසි වරියක් නෑ මට. වෙන කේස් එකක් වුණා නේද? මට අවුල ඒක. වෙන කේස් එකක්? මොකද්ද? කියන්න. ඊට කලින් ටීඔ ප්ලේන්ටි වඩියෝ ලැවරි. හරි හරි ප්ලේන්ටික් ඇති බං. මේ ඊට කලින් මට කියපංගු උනේ මොකද්ද කියලා? අර කොල්ල තුන් දෙනාට අහක යන දේවාලයක් පාත් වුණානේ. දේවාලයක්? මොන කොල්ල තුන් දෙනාටද? ඩිලාටයි නිරෝටයි භූතයටයි. අයියෝ බං උන් ආයෙත් දෙකක් දාගත්තද? හැබැයි පුතෝ මෙදා පාර නම් මම නෑ වුණේ. මං උන්ට සුද්ධ සිංහලෙන් කිව්වනේ. නෑ නෑ සාජන් මහතා ලෙඩක් දාගත්තේ නෑ ලෙඩක් වැටුණා අහන්නකෝ කොල්ල තුන් දෙනා මෙතන තේබිබි හිටියා බොනිපස් කාර්යය ආව ඌ අඩියක් ගහලා හිටියේ ඉතින් ඌ මේ පැත්තකට කොල්ල තුන් දෙනාත් එක රෝමයක් ඇදගත්තනේ උන් ගහ මරාගත්තේ නෑනේ මරාගත්තේ නෑ ආ ඒ කියන්නේ ගහගත්තා ගහ කියන්නේ නැව් ගුටි ඌගගේ කොහොමද නහරයක් වැඩින්නේ සාජන් මහතා මං ඉතින් මගෙන් කයි කියලා මට කලින් කොල්ල වාසනාවන්ත උනා පව් දැන් මොකද වෙලා තියෙන්නේ කොල්ලෝ මිසින් වුණා බොනිපස් කාර්යය කොල්ලෝ ටික හොයන පෝරියල් නැද්ද
එහෙම පෝරියල් දෙන්නේ කොහමද? උන්ට ගියපන් ඇවිල්ලා පොලිසිය පැමිණිලක් දාන්න කියලා. ඉතුරු හරිය මම බලා ගන්න ඈ. යකෝ උඹ ඔය වගේ ගොබ්බ වැඩ කරාම සවුත් වෙන්නේ මගේ නමනේ. කවුරුත් කියන්නේ නැහැ මේ බොඩිපස් ගැහුවේ කියලා. උන් කෙනේ කාචලා ගැහුවා කියලා. ඒ වුණාට උන්න පාඩම උගන්වන්න ඕන. ඒ මීපටවුන්ට පාඩම් ඉගෙනුවා කියලා උඹට මොනවද හම්බෙන්නේ කිපා? ඒ වුණාට උන්න රිටර්න් එක දුන්නේ නැත්නම් එහෙම උම්මා බල්ල මාකේට දානවා. මේ උඹ බීගෙන ගිහිල්ලා අර කොහෙවත් ඉන්න කොල්ලන්ට ගැහුවට පස්සේ උඹ කොහොමත් බල්ල මාක් තමයි ආයි දාන්න දෙයක් නැහැ. කාංචනාකේ මට මේක කරන්න දෙන්න. නැහැ. උඹ මුකුත් කරන්නේ නැහැ. යමා. කොහෙද? අර කොල්ලන්ට කතා කරන්න. අනේ මට සමාව ගන්නම් බෑ. යමංකෝ. මේ කාංචනාකේ දම කන්නම් එපා. ඔන්නම අසල යනවා. ඉතින් ඵලයක්. උඹ හිතුවද මේ ඔබ වගේ බොඩි අහයේ තාමෝඩේක වල හොයාගන්න බෑ කියලා? ඵලයක්. හරි. මං උණ්ඩ ගහන්නේ. යන්න ඕනේ නැහැ කාංචනාකේ. මොනි? ඔබට අය කියන්නේ. යමක්. යකෝ ගහනවා නම් ගහපන් ඔබේ සයිස් එකෙක් එක්ක. ලැජ්ජ නැති වැඩ කරන්න එපා යකෝ. හීනේ ජාත්‍යන්තරයට අරගෙන යන්න එන්න අපේ සිනමා පාසලට කොහොමද ඒක? එහෙම තමයි ලොකු මේ ෆීල්ඩ් එකේ හැටි. ඔයා ඉතින් ඕව දන්නේ නැහනේ. ඔව් ඔව්. මං ඔය ගැන මුකුත් දන්නේ නැහැ තමයි. හැබැයි විපුලි අයියෝ ඔය ගැන මොකද්ද කියන්නේ කියලාත් මම දන්නේ. ඔච්චරම දන්න ඕන ඔබ මොකට උඩ ගහන්නේ කි? ඌ ඒක තමයි. ආයි කිව්වත් කියලා බලන්න මරගෙන මරනොත් ආයි පඩම් ගත්තා. ඔලගල හැමතර දෙනෝ දෙන්නම පැන පැන යන්න. මොන දේශනාව කළා තන්දිමණි කියන්නේ මට යන්න කියලානේ. ආනන්ද අනුගේ අම්මෝ මේ බෝකවුරු දැක්කේ නෑනේ නෑ නෑ ෂුවර් නේ ඔව් ඔව් මම මේ අපි දැන් මොකද කරන්නේ